රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. ඔව් විශේෂයෙන්ම ඔබ දන්නවා පෞවි කාලයේ මේ දේශපාලන සිරකරුවන් පිළිබඳව නීති ක්‍රියාත්මක වූ ආකාරය. ඔබ හිතන්න LTT සංවිධානය ප්‍රබලම සංවිධානයක් බවට පත් වෙන සාධක තුනක් බලපෑවා. එක අවියායුධ, දෙක මුදල්, තුන ජාත්‍යන්තර සබඳතා. ඔබ හිතන්න මේ තුනම සම්පූර්ණ කළා දුන්නේ කුමාර් පద్මනාදම් එන KP. ඔහු තමයි අවියාවද සැපයුම් කරුවා. ඔහු තමයි මුදල් සැපයුම් කරුවා. ඔහු තමයි ජාත්‍යන්තර සබත්තාවෙන් ගොඩනගන්නද කෙනා. එනිසා තමයි ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව ඔහු LTT සංවිධාන නායකත්වයට පත් වුණේ. ඔබට මතකද විශාල ආන්දෝලන තුඩුදීප ප්‍රවෘත්ති නිර්මාණය කරමින් KP ලංකාවට ගෙනාව. හැබැයි ඔහු කිසිදු අධිකරණයකට හෝ කිසිදු බන්ධනාගාරයකට යොමුනකොට ඔහු නිදහසේ ගත කරමින් තිබෙනවා. ඒ වගේම මා අත්අඩංගුවට රැඳවියන් බලන්න ගිය එක රැඳවියෙක් මට හම්බුණා. එයා අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ LTT සංවිධානයේ හැඳුනුම්පතක් ඔහු සතුව පැවතීම. LTT සංවිධානයේ කාලේ හැඳුනුම්පත් නිකුත් කළත් හැඳුනුම්පතක් ළඟ තබා ගැනීම තමයි ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු. හැබැයි හැඳුනුම්පත අත්සන් කළ තිබෙන දයා මාස්ටර්. මා බලන්න යනකොට ඔහු හිරේ දයා මාස්ටර් ඉනි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම සමහර බන්ධනාගාරගත වූ අය ඉන්නෝ. ඔහු ඒ වරදට වරදකරුව වුවත් ඒ ඔහු ඒ ඔහුට එල්ල කොට තිබෙන චෝදනාවන්ට වැරදිකරුව වුවත් ඔහුට දඬුවම ලබා දිය හැක්කේ අවුරුදු 7ක් වගේ. උපරිම දඬුවම. හැබැයි රිමාන්ඩ් භාරයේ ඉන්න අවුරුදු 20ක් විතර. එතකොට ඔහු ඒ වරදට වැරදකරුවා වුණත් ඔහු අවුරුදු 7යි රිමාන්ඩ් සිරගතව සිටිය යුතු වන්නේ. හැබැයි නඩුව පමාවීම, චෝදනා ගොනු කිරීමට අසමත් වීම, නීතිපති පාර්ලිමේන්තුවේ සඳහා කාර්යස්ව මැදිහත් නොවීම, සමන් කලින් කියපු නඩු පමාවීම හේතු සාධකයකට කොටගෙන ඔහු අවුරුදු 20කට ආසන කාලයක් බන්ධනාගාරගත වී තිබෙනවා. එනිසා මම හිතනවා මෙතන තිබෙන්නේ අර නීතිමය ප්‍රශ්නයට වඩා සමාජ යුක්තිය පිළිබඳ ප්‍රශ්නය. ඉතින් සමාජ යුක්තිය පිළිබඳ ප්‍රශ්නය සැලකිල්ලක් කරමින් තමයි අපි යෝජනා කර තිබෙන්නේ ඔවුන් නිදහස් කළ යුතු කියලා.